අසතං යෝධ පබ්‍රූති මෝහේන පලිගුන්ඨිතෝ කිංචික්ඛන් නිජගින්සානෝ තංජඤ්ඤා වසලෝයති. බොහෝ පිරිස ඉන්නවා පින්විතනි, මහා මෝහ වැඩ පිළිවෙලක ඉන්න. මේ ලෝක සත්වයා තලාපෙලා කරන කටයුතු වල යෙදෙන පිරිස ඉන්නවා. මේ ලෝක සත්වයා තලාපෙලා කටයුතු කරන වැඩ පිළිවෙල වෙන මේ පිරිස් මාත්‍රයක්වත් කැමති නෑ පින්විතනි තව කෙනෙකුට උදව්වක් කරන්න. හැමතිස්සෙම උත්සාහ කරන්නේ අනිත් අයව තලාපෙලා වැඩ පිළිවෙලට පත් කරන්න. බලන්න දැන් ඔබ තුල මේ වගේ ගති තියෙනවද කියලා. ඔබ තුල මේ ගති තියෙනවා නම් වහ වහ පින්විතනි මේ ගති වලින් අයින් වෙන්නයි තියෙන්නේ. හොඳ කල්පනාවෙන් අහගෙන ඉඳලා බලන්න මේ ගති තියෙනවා නම් ඉක්මනට තමන්ගෙන් අයින් කරගන්න. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මොකක් කියලාද? වසලේ කියලා. වෙන කවුරු කිව්වක් කමන්නේ, තථාගතයන් වහන්සේ වසලයා කිව්වනම් ආයි පින්විතනි ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔබ යන පාරකවත් යන්න හොඳ නැහැ. තොන් තථාගතයන් වහන්සේ වසලයා කියන්නේ වාසනා ක්ලේශයක් ඉදද? නෑ, තථාගතයන් වහන්සේට වාසනා ක්ලේශ නෑ. එන ඔබ ඇත්තටම වසලයා හින්දා ඔබට වසලයා කියන්නේ. ඒක නිසා වසල ගති එකක්වත් තියාගන්න එපා. මේ වෙනකොට අපි වසල ගති ගොඩක් කතා කරලා තිනවා. මේ 16 වෙනි ගාථාව කතා කරන්නේ. ඔය එක තැනකදී හරි ඔබ වසල ගතියට අහු වෙලා ඇති. ඒක වහම නැති කරගත්තා නම් හොඳයි. එහෙනම් මේ කාරණාවෙදිත් පින්විතනේ මහා මෝහයෙන් කටයුතු කරන පිරිස ඉන්නවා. හැමතිස්සෙම මේ ලෝක සත්‍යයට හිඟි හිංසා කරන. ඒ අය දරාගෙන ඉන්න මති මතාන්තර පිංගුතුනි සම්පූර්ණයෙන්ම වෙනස් අනිත් අයගේ වට වඩා. අර තියෙන මෝහසහගත ස්වභාවය නිසා පිංගුතුනි හැමතිස්සෙම ඒ අය කරන්නේ අර අනිත් අයව තලාපෙලා කටයුතු කරන වැඩපිළිවෙල. යමෙක් යමෙකුට මොනව හරි දෙන්න හැදුවා. ඒ දෙන්න හදන වැඩපිළිවෙල තුලදී පිංගුතුනි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒක නොදී ඉන්න තත්ත්වෙට මඟ හදන එක. හතේකට කන්න ටිකක් දැම්මත් කියන්න හිතෙන්නේ මොකද්ද? ඕකුන්ට කන්න දාන්න එපා. මස් කට්ටක් දාන්න හැදුවත් එහෙම ඕකුන්ට කන්න දාන්න එපා. ඔන්න ඔය මට්ටමින් පිංගුතුනි සතේකට සිව්පාවේකටවත් යමක් දෙනවට අකමැති පිරිස ඉන්නවා. කවුරු හරි යමක් දෙන්න හැදුවොත් මොනව හරි ක්‍රමයකින් ඒක වළක්වන්න උත්සාහ කරනවා. අතීතයේ ඔහොම වසල වැඩක් කරලා ශරීරයේ බොහොම පුංචියට ඉපදිච්ච ස්වාමින් වහන්සේ නමක් හිටියා. අරිහතුන් වහන්සේ නමක්. කවුද? කවුද? ලකුණ්ඨක වද්දිය මහරහතන් වහන්සේ. තථාගතයන් වහන්සේ නමක් පරිනිර්වාණයට පත් වෙලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ මහා විශාල විහාරයක් හදන්න හදද්දි එතනට ඇවිදilla පිළිසෙට කිව්වේ මොකද්ද? වැලැක්ුවා ඒක. ඔච්චරම කොට දූසට හදන්නේ ඕක. නිකන් අපරාධේ සල්ලි. ඕක හදමු පොඩියට. වැලැක්ුවා. බලන්න ඔබේ ජීවිතවල ඕවා වෙලා නැද්ද කියලා. මෝහයටපත් වෙනවා, මානයටපත් වෙනවා. මානයටපත් වෙලා තමන්ගේ මතයකුත් දානවා ඒක අස්සට. ඕක මං කියන විදිහට කරහල්ලා කොච්චර උසට කරන්න ඕනේ නැහැ. ඕක මේ ඔයිට වඩා පොඩියට කරහම් පැති. ඕක උසට වැන්දත් එකයි. පොඩි එකට වැන්දත් එකයි. බලන්න ඔබ ගැතින් ඕවා කියවිලා ඇති සමහර වෙලාවට. ඔබගේ පුතා කියනවා මම ලොකු වෙසක් කූඩුවක් හදන්න ඕනේ. මෙන්න මේ සයිස් එකට හදන්න ඕනේ. එතකොට ඔබ කිව්වනම් එහෙම ඔච්චරම කොටද හදන්න. ඔච්චර ලොකු කූඩුවක් හදුවත් එකයි මෙච්චර පොඩියට හදුවත් එකයි. වෙසක් කූඩුවම තමයි. ඔබගේ පුතා හිතනවා මොනව හරි දෙන්න යාළුවෙකුට. බලන්න ඔබට හිතෙලා නැද්ද කියලා. ඒක බලක්වන්න. ඔබගේ පුතාට හිතෙනවා වාහනයක් කෙනෙකුට පාරට පයින්න. ඒක බලක්වන්න හිතෙච්ච එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔබගේ පුතාට හිතෙනවා මහා සත් ක්‍රියාවක් හිතෙනවා අපි හිතන්නේ කාට හරි මොනව හරි දෙන්න. නමුත් ඔබ මානෙට මෝහයට පත් වෙලා ඉවර වෙලා ඒක වළක්වන්න වැඩ පිළිවෙල කරා නම් ඔන්න සතාගතයන් වහන්සේ පිංගතලේ ඔබට ආමන්ත්‍රණය කරනවා. මොන නාමයෙන්ද? වසල නාමයෙන්. හොඳට බලන්න. සමහර වෙලාවල් වලට පිංගතලේ අමු කුණුහරුපෙන් තිත්ත කුණුහරුපෙන් බැනපු අවස්ථාවල් තියෙනත් පුළුවන්. මොකද ඔබගේ දරුවට ඒක දෙන්න ඕනේ. ඒ කට්ටිය එනවා ගන්න.
ඔබ හිතනවා මුම් මගේ දරුවව රවට්ටගෙන. ඔබ මේවා කරලා නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. කමක් නැහැ. ටීවී එකේ මේවා දැකලා තියෙනවනේ. අපි ටීවී එකේ ඒව ගැන කතා කරමුකෝ. ඒතර කාගවත් හිතරි දෙන්නේ නැහැ නේ. හිමීට ගෙදර යන ගමන් මේ ටික තමන් හිතර දාගන්න. දැන් හිතරි ඉඳ ගන්න නැතුව. ටීවී එකේ හැම ඔබ දැකලා තියෙනවනේ. ඒ දරුවා තව දරුවෙකුට මොනවා හරි දෙන්න ඒ හදනකොට. අර දරුවා එනවා ගෙදරට ඒක ගන්න. තමන්ගේ දරුවා කියන දේ අහන්න නැති නිසා මොකද කරන්නේ? අර ආපු දරුවට කැත වචන කිය කිය බැනලා පන්නගත් අවස්ථා. හොඳට කල්පනා කරලා බලන්න ජීවිතේ තියෙනවද කියලා. දරුණියක් එකතු වෙලා යහපත් වැඩක් කරන්න හදනවා. ඒකට තමන්ගේ පොකට් එකේ තියෙන සල්ලි වලින් කීයක් හරි වේදන් වෙයි කියලා. ලෝභකමටපත් වෙලා. අර ඔක්කොම බලක් වෙලා. දරුවගේ යාළුවට කරත් බැනලා. පන්නපු අවස්ථාවල් එහෙම තියෙනවද බලන්න. ඒකේ කට්ටියත් එක්ක කුඩු ගහන්න ලෑස්ති වුණා. ඒකන සල්ලි ඉල්ලුවා ඒක දුන්නේ නැති ඒක නෙමෙයි. මං කියන එක ඔබට වැටහෙනවනේ. ඕන් ওই ආකාරයට සිංහතනේ. තවත් කෙනෙකු විසින් තව කෙනෙකුට යහපතක් කරන්න හදන වෙලාවේදී තමන් දරන් ඉන දෘෂ්ටියක් හෝ මොකක් හරි දෙයක් නිසා ඒක කරන එක වලක් වෙනවනම් කරන අයට හෝ ඒක ලබා ගන්න අයට නිරන්තරයෙන් කැත වචන වලින් පරුස වචන වලින් සංග්‍රහ කරනවනම් ආන්නේක වසලේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුද්ධ කාලේ හිටපු එහෙම වසලේ කියන්නේ මට. මෙරළ බල්ලෙක් වුණා. දැන් කියන්න බලන්න. මෙරළ බල්ලෙක් වුණා. කවුද? ඈ? කවුද? තෝදෙය්‍ය. අහලා තියෙනවනේ තෝදෙය්‍ය බ්‍රාහ්මණය ගැන. තෝදෙය්‍ය බ්‍රාහ්මණය දරන් හිටියේ දෘෂ්ටිය මොකද්ද? දෙන්න දෙන්න නැති වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළේ දෙන්න දෙන්න ලැබෙනවා. තෝදෙය්‍ය බ්‍රාහ්මණය මොකද කිව්වේ? දෙන්න දෙන්න නැති වෙනවනේ බොල. ඔය ශ්‍රමණ බවත් ගෞතමිය කියන ඒවා අහන්න එපා. ශ්‍රමණ බවත් ගෞතමිය කියන ඒවා ඇහුවොත් එහෙම උඹලට තියෙන ඒවත් නැති වෙන්නයි වෙන්නේ. වරෙල්ලක මම උඹලට පෙන්නන්න කියලා සේවකිය ඔක්කොම කතා කරලා මේ බලපන් ඔන්න මම වීගෝණියක් ගෙනාවා. මෙන් උඹට දෙනවා බුසලක්. මෙන් උඹට දෙනවා බුසලක්. ඕන් උඹට දෙනවා බුසලක්. දැන් කොහොම මේක වී? එහෙනම් දැන් උඹලා මට කියපල්ලා. දෙන්න දෙන්න නැති වෙනවද? දෙන්න දෙන්න ලැබෙනවද? තරකේනම් ගැලපෙනව නේද? එහෙනම් තරකෙට ගැලපෙනව නම් ඔක්කොම හරිද? ඒක නිසා පින්විතනි අර සේවකයෝ දුවා දරුවෝ හැම කෙනාම දෙන්න පටන් දෙන්න හැදුවොත් එහෙම. ඒක ඔක්කොම වැලැක්කුවා. තථාගතයන් වහන්සේ හෝ අන්‍ය නැත්නම් ඒ ස්වාමින් වහන්සේලා එහෙමත් නැත්නම් අන්‍ය පරිබ්‍රාජක පිරිස් කවුරු හරි අන්‍ය ආගමික කවුරු හරි කෙනෙක් එතනින් යනකොට මොකද කළේ? දැන්නා හිඟා කන්න එනවා මෙතන. ආදිවාසීන් කී කී බැන්නා. පරුස වචනෙන් තමයි සංග්‍රහ කළේ. අර අය දෙන්න හැම හැදුවොත් එහෙම දෙන අයටත් බැන්නා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද උනේ? මැරලා ගිහිල්ලා බල්ලෙක් වුණා. තථාගතයන් වහන්සේගේ ගේ ඉස්සරහින් වඩිනකොට පුරුද්දට වගේ බල්ලත් මොකද කළේ? බුරන්න පටන් ගත්තා. ඔන්න ස්වභාවය. එනම් බොහෝ වසලියෝන්ගේ අවසානයේ කොහෙද තියෙන්නේ? සතර පාය තමයි. ඒක නිසා පින්විතනි කවුරු හරි පිරිසක් එකතු වෙලා දැන් ඉස්සරහට වෙසක් එනවා. දැන් පරිස්සම් වෙන්න ඕන ඔය. ගමේ කට්ටිය එකතු වෙලා දන්සලක් දෙන්න හදනවා. මහා බද්දන් සැල. ඔබ කියලා කියන්නේ මොකද මහා? ඔක පොඩි දුන්න අම්මද? එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔය මොන ගතියක්ද? වසල වැඩක් ඔය කරන්නේ. එංගදෙනි ගමේ කොල්ලෝ ටික එකතු වෙලා බන්දන්සලක් දෙනවනම් හාල් ගෝනි 10ක ඔබ කියලා කියන්නේ මොකද්ද? පුතේ මල්ලී අයියේ 11ක එකක් දෙමු. මාත් දෙන්නම් එකක්. කවදාකවත් එංගදෙනි යමෙක් පිනක් කරන්න හදනකොට ඒ පින පල්ලෙහාට දාන්න එපා. අඩු කරන්න යන්න එපා. ලකුණ්ඩක වද්දී හාමුදුරුව එදා පිංගුතනි එහෙම කියලා ඒ පිරිසට
දහම ඒ තථාගතයන් වහන්සේගේ දහමක් කතා කළා. ඒක නිසා බේරුණා. අර චෛත්‍ය කොට කළා තමයි. නමුත් තථාගතයන් වහන්සේ එදා දේශනා කරපු මේ දහම් කොටසක් තමයි පිළිසත් එක කතා කළේ. කතා කරන ගමන් තමයි චෛත්‍ය කොට කළේ. වෙනන්නේ නැහැ මෙච්චර උසට හදලා. එහෙම නෙමෙයි. දැන් මේක මේක කරන්න ඕනේ. එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ ඔබ සීල දෙනා මතක තියාගන්න. ඇයි ඔබ නිවනට යන ගමන් තව කෙනෙක් පිනක් කරන්න හදනකොට මොකද ඔබට කියන්න හිතෙන්නේ? මානේ පින් විතර වෙන මොකුත් නෙමෙයි. ඔබ නිවන් දකින්න යන ගමන් තව කෙනෙක් පිනක් කරන්න හදනකොට ඔබට මාන්නයක් එනවා. මොකද්ද? උඹලා ඉතින් තාම පින් කරන්න අයනේ. අපි එහෙමද? දැන් අපි මොනවද කරන්නේ? කුසල්. ඔන්නෝම මානයක් ගන්නවා හිතට. ඒක hali වෙලා මොකද කරන්නේ? ඔච්චර කාලයක් අපි කරන්නේ නේද ඕකට? ඔච්චර සල්ලි වේදම් කරන්නේ නේද ඕකට? මෙන්න මේක කරපන්. ඒක දිපින් විදිහට ඔබට පිනකුත් වෙනවා. හැබැයි පවකුත් වෙනවා. මොකද අර පින බාල්දු කළාට. එහෙම පරිසං ලකුණ්ඩක වද්දී හාමුදුරන් නිවන් දකින්න හේතු වාසනාව ආවා. නමුත් ශරීරේ ගොඩාක් මිටි වෙලා හරියට නිന്ദා පහදු විඳින්න උනා උන්වහන්සේ. පොඩි හාමුදුරුවරු ඇඟිල්ලෙන් ඇනන කිමද සුළු පියාණනි? ඇයි සුළු පියාණනි කිව්වේ? ශරීරයේ සුළු නිසා. ශරීරයේ කොටයි. ඒක නිසා. බාපහින්ද නෙමෙයි. කිමද සුළු පියාණනි කිය සුළු පියාණන් කියලා නම හදලා තිබුණේ. හැබැයි උන්වහන්සේ නෙමෙයි පිංගතනි. කිව්වේ. ඒ ගැන තමයි පිරිස කතා වෙන්න පටන් ගත්තේ හාමුදුරුවරු. මෙච්චර අඩන්තේට්ටම් කරාදී එකෙන් මෙහෙන් ඇනලා යනවා විහිළු කරනවා. මුන්නහන්සේ සද්දේ නැහනේ. ඒලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මාගේ පුත්‍රයාට කැමති තරම් වෙලා ප්‍රථම ධානයේ ඉන්න පුළුවන්. කැමති තරම් වෙලා ද්විතීක ධානයේ තියෙන්න පුළුවන්. කැමති තරම් වෙලා චතුර්ථ ධානයේ තියෙන්න පුළුවන්. කට්ටිය උඩ යන්න පටන් ගත්තා එතකොට. ඇයි? අරිහතුන් වහන්සේ නමක්. කවුද උන්වහන්සේ අරිහත් කළේ? සාරිපුත්‍රයන් වහන්සේ. සාරිපුත්‍රයන් වහන්සේ බණ කියනවා. කියනවා 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 කියනවා. උන්වහන්සේ මේක තේරුම් කරනවා. මේකෙන් මේ කලන වැටේ පුරුදු තමයි මේ අපි කරන්නේ. අපිට හිතින්ච නැමේ කලන මැටේ පුරුදු මේ. කියාගෙන 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 යනවා. උන්වහන්සේ අහගෙන ඉන්නවා. අන්තිමට තථාගතයන් වහන්සේ සාරිපුත්ත ඇති. මේට බොහෝ වෙලාවකට කලින් වැඩේ වුණා. දැන් බලන්න පොඩි හයියක්ද කියලා ඒක. හරි කොහොම හරි එහෙනම් පින්වතුනි කිසිම පිනක් කවුරු හරි යමක් යමෙකුට දෙන්න හදන කිසිම වෙලාවක ඒවට බාධා කරන්න යන්න එපා. ඒව නොදෙන මට්ටමකට කටයුතු කරවන්න එපා. ඒ කියලා ඉතින් ගෙදර තියෙන වතුර මෝටරේ ගලවලා දෙන්න හිතුනොත් එහෙම ඉතින් පොඩ්ඩක් කතා කරන්න වෙනවා. පුතේ දැන් ඕක දුන්නාට පස්සේ අපිට එකක් නැහැනේ. හැබැයි එහෙමත් වෙන්න පුළුවන්. සමහර දෙමාපියල කියනවා අනේ හාමුදුරනේ බලන්නකො මේක ඉපදිච්ච දවසේ ඉඳලා ගෙදර තියෙන හැම එකම දන් දෙනවනේ හාමුදුරනේ. මේකත් එක කිසි දෙයක් දැන් කරගන්න බැරි වෙලා ඉන්නේ. ඉතින් මට අහන්න තියෙන්නේ මොකටද බෝධිය ගාවට ගිහිල්ලා පැතුවේ? දැන් බෝධිය ගාවට ගිහිල්ලා මොකද්ද පැතුවේ? මට බෝධිසත්වෙක් වගේ දරුවෙක් ලැබෙන්න. ඉතින් බෝධිසත්වයා ඉපදිච්ච දවසේ ඉඳලා මොකද කරන්නේ? දන් දෙනවා. තාටි කියලාකි අම්මව දන්නේ. ඒ බෝධිසත්වයාගේ හැටි. බෝධිසත්වයෙක් ඉපදුනාට පස්සේ බෝධිසත්වයාගේ ක්‍රියාකලාපයන් ඔබට ගැළපෙන්නේ නැත්තම් කරන්න තියෙන මොකද්ද? බෝධිය ගාවට ගිහිල්ලා ඉල්ලන්න. සතර අපායෙන් දැන් නිදහස් වෙච්ච නරුමෙක් මට ලැබේවා කියලා. එතකොට පින්දෙනි ඔබ වගේම ජීවිතයක් ගත කරාවි. එතකොට ඔබට කවදාකවත් ගැටෙන අවස්ථාවක් එන එක නෑ. එහෙම නැත්නම් ඔබ වාසනාවන්ත දරුවෙක් නම් ඉල්ලුවේ. ඒ දරුවා 14 15 16 17 වෙනකොට අම්මේ
මට මෙහෙ ඉන්න බෑ අම්මේ. මට පැවිදි වෙන්න ඕනේ කියයි. බලන්න කො නැද්ද කියලා. ඒකයි දැන් අලුතෙන් කසාද බඳින හැම ඉන්නවනම් තමන්ගේ බිහි වෙන දරුවා පැවිදිනවට කැමති නැත්තම් බෝගාගාවට කියලා ඉල්ලන් තියෙන මොකද්ද? සතර අපායෙන් දැන් නිදහස් වෙන. මල ප්‍රේත අද්දවීම මේ දැන් නිදහස් වෙන. කුණු ගන්ධබ්බේ. මගේ කුසට එන්න කියලා දරුවා වෙලා. එතකොට ඒක ආපු දවස් ඉඳලා කරන්නේ මොකද්ද? ඔබගේ වතු පිටි ඉඩකඩම් ගේදර ඔක්කොම ආරක්ෂා කරගෙන බල්ලෙකුට කපුටෙකුට ඉන්න දෙන්නේ නැති වෙන. ඔය ඔක්කොම ආරක්ෂා කරනවා. ඔබ ඒකට නේද කැමති? ඔබගේ දරුවා එහෙම ඉන්නවට නේද කැමති? කල්පනා කරලා බලන්න. නැත්නම් වාසනාවන්ත දරුවෙක් ආවොත් නම් පින්වතුනි අනිවාර්යයෙන් මේක පැවිදි වෙන්න හයි. එදාට ඒකගේ වාසනාව අවාසනාව කරන්න එපා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ